කාලෝ මේ වස්සාන කාලය. පින්නතුනි, දැන් අපි සූදානම් වෙනවා මේ චිරාගත සම්ප්‍රදායට ගරු කරමින් දැහැත්වට්ටිය පූජා කොට ස්වාමින් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරන්නට, ඒ වගේම මල්වට්ටිය බුදු පියාණන් පාමුල පුදන්නට මල් ආසනය මත අපි ආරාධනා කරනවා. මේ සදැහැති බෞද්ධ පින්නතුන්ට හේවිසි කණ්ඩායමට ආරාධනා කරනවා ශබ්ද පූජාව පවත්වන්නට. මේ ධර්ම දේශනාව සඳහා අපගේ කාරුණික ආරාධනය පිළි අරගෙන මේ ස්ථානයේට වැඩම කොට වදාළේ ගල්කිස්සේ ධර්මපාලාරාමාධිපති අමරපුර මහා සංඝ සභාවේ සභාපති අග්ගමහා පණ්ඩිත විචිත්‍ර ධර්මකතික අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනුනායක මාහිමිපාණන් වහන්සේ. අපි බෞද්ධයා රූපවාහිනී වෙනුවෙන් මේ සමස්ත ලංකා වාසී, ඒ වගේම ලෝක වාසී බෞද්ධ ජනතාව වෙනුවෙන් මේ මොහොතේ මේ ධර්ම දේශනාවට සවන් දෙන සජීවීව එකතු වෙන ලංකා වාසී බෞද්ධයන්, ඒ වගේම විවිධ රටවල
වාසය කරන බෞද්ධ හැමදෙනා වෙනුවෙන් ඉතාම ගෞරවයෙන් අනුනායක මාහිමියන් වහන්සේ පිළිගන්නවා. අද මේ පින්කමෙහි විශේෂ අරමුණ වශයෙන් විශේෂයෙන් අමරපුර මහා නිකායේ සම්මානනායක පදවිය හොබවන එවගීම ආනන්දර පරත්ත චිත්ත භාවනා මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත අපේ අතිගරු දොඩම් දුවේ සිරිකර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ජන්මදිනයත් එවගේම උන්වහන්සේ ධර්මාචාර්යවරයෙක් වශයෙන් පරිවේනාධිපතීන් වහන්සේ නම වශයෙන් දිගු කලක් ඒ ධර්ම සේවාව සිද්ධ කරලාද පරිවේනාධිපති දුරින් විශ්‍රාම ලබන්ට ඉදුණා. එවගේම අද ජන්මදිනයත් යෙදී තිබෙනවා. ඒ නිසා උන්වහන්සේට ආශිර්වාද කරන්නටයි මේ බෞද්ධ ආරූපවාහිනිය මේ කටයුත්ත මේ පින්කමාද සූදානම් කරන්නට ඉදුණේ. ඉතින් අපි ඒ නිසා මහත් ගෞරවයෙන් මේ හැමදෙනා වෙනුවෙන්ම අපේ අතිපූජනීය කොටුකොට ධම්මාවාස අනුනායක මාහිමිපාණන් වහන්සේට මේ ධර්ම දේශනාව සිදු කරන හැටියට මහත් ශාසන ගෞරවයෙන් ආරාධනා කරනවා. හැමදෙනාම සාදු කෙලේ සඳහා සූදානම් වන්න. දැන් සියලු දෙනාම සාදුකාරයක් පවත්වන සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ආරාම රෝපා වන රෝපා යේ ජනාසේතුකාරකා පපංච උදපානංච යේ දදන්ති උපස්සයං තේසං දිවාචරන්තෝච සදා පුඤ්ඤං පවද්ධති ගරුතර මහා සංඝයා වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වතියනි අද මේ බෞද්ධ නාලිකාවෙහි මෙවන් ධර්ම දේශනාවක මාතෘකාව කුමක්දැයි යන්න මේ ආයතනයේ ප්‍රධානත්වයේ දරන අපේ දරණාගම කුසල ධම්ම නායක ඉස්තිවරයන් වහන්සේ පැහැදිලි කළා. මේ රටේ තරුණ විය ඉක්මවමින් ගත කරන විචිත්‍ර ධර්ම කතික ශාස්ත්‍රපති දොඩන් දුවේ සිරිකර නායක ඉස්තිවරයන් වහන්සේ. උන්වහන්සේගේ 55 වැනි ජන්මදිනය අදයි. ගල්කිස්ස ශ්‍රී දක්ෂිණාරාමයෙහි පවත්නා නාලන්දා පිරිවෙනෙහි පර්වේනාධිපතිත්වයේ දරමින් ඒ වගේම චිත්ත විවේකාශ්‍රමේ ආධිපත්‍ය දරමින් රටපුරා විවිධ ධර්ම දේශනාවන් පවත්වමින්
ඉන්දියාව ප්‍රමුඛ රට රාජ්‍යවලද දම් දෙසුම් වලට වැඩම කරවෙමින් සිරිකර ඉෂ්ටිවරයන් වහන්සේ අගනා සේවාවක් ඉටු කරනවා. ඒකට කෘතඥතාවය පළ කරනු පිණිසයි මේ පින්වත් පිරිසත් අපේ කුසල ධම්මනායක ඉෂ්ටිවරයන් වහන්සේ ඒ වගේම අපේ අතුරලියේ ආනන්ද ඉෂ්ටිවරයන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ මේ යුතුකම සංවිධානය කරලා තියෙනවා. පින්වත්නි, අපි සෑම කෙනෙකුටම පිනක් වුවමනා කරනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොන්ති පානිනම්. එවැත්නි මහණෙනි, මේ ලෝකයේ උපත ලබන කවර කෙනෙකුට වුවද පින උවමනාය කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ගිහේ භූතස්සපි උපකාරානි පුඤ්ඤානි, දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි, පබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි. ගිහියෙක් වුණත්, පැවිද්දෙක් වුණත්, දෙවියෙක් දෙවඟනක් බ්‍රහ්ම රාජයෙක් වුණත් ඔවුනොවුන් අතර පවත්නා ඒ පින්වල බලයට අනුවයි ඔවුන්ගේ බැබලීම සිද්ධවන්. ඒකයි ස්වරූපය. අන්න ඒ නිසයි බුදු හාමුදුරුවෝ පිනට බයවෙන්න එපා, ඒ වගේම පිනට බසුබහින්ඩත් එපා. පුඤ්ඤංකෝ භික්ඛවේ මා භාඉත්ථ කියලා දේශනා කළේ ඒකයි. කල් දාන්නත් එපා, එපා ඒක නැවත පසුවට කරන්න තියාගන්න. ඒ වෙලාවට අවස්ථාව ලද විගසම කරගත යුතු පින කරගන්න ඕනේ. දැන් පාරෙන් මාරු වෙන්න යන කෙනෙක් ඉන්නවා. පාරෙන් මාරු වෙන්න බැරි වයස්ගත පෙනීම අඩු දුර්වල පුද්ගලයෙකුත් ඉන්නවා. ඒ වේලාවට කළ යුතු පින්කම තමයි අර මිනිස්සයවත් පාරෙන් එහාට කරලා තමන්ගේ ගමන යන එක. බලන්න, අන්න ඒ වගේ මන් නිදසුනක් ඔය මතක් කළේ. පිනකට වෙලාවක් නැ, යුතුකමක් ඉටු කරන්න යෙදුන හැම වෙලාවකම ඒ යුතුකම හරියට ඉටු කරන්න ඕන. ඒකයි පින කියලා කියන්නේ. ජානුස්සෝනි බ්‍රාහ්මණතුමා අහපු ප්‍රශ්නයත් ඕකයි. බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ පින පින කියන වචනය නිතර භාවිතා කරනවා. පින කියන්නේ කුමකටද? ජානුස්සෝනේ පින කියන්නේ යුතුකම් වලටයි. අකුරු කීපයක වචනයකින් පිළිතුරු දුන්නා. ජානුස්සෝනි බමුණුතුමා හිතාගෙන හිටියේ භාග්‍යවතුන් වහන්සේ ටිකක් කල්පනා කරලා මේකට උත්තර දෙයි. බුදුහාමුදුරුවෝ සැනකින්ම පිළිතුරු දුන්නා යුතුකමටයි පින්කම කියලා. දැන් මේ පින්වතුනොත් ඒකයි කරන්නේ. ශාසනයට වැඩදායි භික්ෂූන් වහන්සේ නමකගේ ජන්මදිනය නම නියම කරගෙන උන්වහන්සේට සිතක් ශාන්තියක් සැලසීමේ බලාපොරොත්තුව ඇතුව අද මේ පින්වතුන් යුතුකමක් ඉටු කර පින්කමක්. මේක අපට මෙලව පරලව දෙකටම යහපත පිණිස පවතිනවා. අන්න ඒ වගේ ඔය පින පියන පිළිබඳ ප්‍රශ්නේ එදත් තිබුණා. දවසක් බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණි දෙවි කෙනෙක් උන්වහන්සේගෙන් ප්‍රශ්න කළා, රෑ දවල් දෙකේම පින් සිද්ධ වෙන ක්‍රියාවල් මොනවද කියලා පින්කම්. අන්න එතෙන්දි දුන්නු පිළිතුරයි මං ඔය මතක් කළේ. ආරාම රෝපා වනරෝපා යේ ජනාසීතුකාරකා පපංච උදපානංච යේ දදන්ති උපස්සයන්.
තේසං දිවාචරතෝච සදා පුඤ්ඤං පවද්දති. බලන්න අපි හිතන විදිය නෙමෙයි බුදු පියාණන් වහන්සේ ධර්මයේ ඉදිරිපත් කරලා තිබෙන ආකාරය. කෙනෙක් කියන්න පුළුවන් දන් දීම, සිල් රැකීම, භාවනා කිරීම ඕවා තමයි පින් කියලා. සත්තකින් මේව වටිනා පින්. ඒ පින්කම් වල වටිනකම වැඩි වෙන්නේ පින්වතුනේ මූලික ගුණධර්මත් එක්කයි. යහපත් ගති පැවතුම් ඇති බව පළමු වෙන. සදාචාරාත්මක ගතිය. සදාචාරම චාරාත්මක ගති පැවතුම් වලින් තොරව පිනක් කළද එහි නියම ආනිසංසේ අඩු. අපවිත්‍ර කිලුටු වෙච්ච පාවිච්චි කරපු වස්ත්‍රයකට පාට වර්ගයක් පෙව්වා වගේ අශෝභන වෙනවා මිසක් පැහැපත්වන්නේ නැහැ. පෙරසිදු වස්ත්‍රයකට තමයි පාට වර්ග පෙව්වහම නියම අයුරින් ඒක අලංකාරවත් වන්නේ. අන්න ඒ අනුව බලනකොට අපි දන්නවා අපේ සිරිකර නායක ඉස්තිවරයන් වහන්සේ කුඩා කාලයේ පටන් අපි දන්නවා සුපේසල ශික්ෂාකාමී සාමණේර නමක් වශයෙන් කටයුතු කළේ. බණ දහම් ඉගෙන ගත්තා. උසස් විභාග වලින් සමත් වුණා. ධර්ම දේශනාවට යොමු වුණා. අද රටට වැඩදායි තෙර නමක්. ඒක අපට ලොකු හයියක්. අර උන්වහන්සේට මේ தත්ත්වය ඇති උනේ අර මා මුලින් මතක් කළාක් මෙන් සදාචාරාත්මකව තම ජීවිතය සකස් කර ගැනීමයි. එතකොටයි ජීවිතයක් පැහැපත්වන්නේ. දේවතාවා ඇහැව්වි රෑදවල් දෙකේ පින් ලැබෙන පින්කමක් පින්කම් මොනවද කියලා. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ආරාම රෝපා වන රෝපා යේ ජනා සේතුකාරක. ආරාම රෝපා ආරාම රෝකා රෝපා කිව්වේ මල් ගස් වලින් පළතුරු ගස් වලින් වාතේ පිරිසිදු කරන ගස් කොළන් වලින් සශ්‍රීකත්වයට ඉඩකඩම් ගෙවල් දොරවල් ආදිය සකස් කර ගැනීම. ඉන්න ගෙදර මිදුල ඒවා මල් ආදියෙන් සකස් කර ගන්නවා. විහාරස්ථානවලට ආරාම කියන වචනයත් ඒකයි. ගමේ කෙනෙක් පන්සලට ගිහාම හොඳට අතුපතු ගාදාලා තිබෙනවා. පළතුරු ගස් තිබෙනවා. මල්වැල් මල් ගස් තිබෙනවා. ඉතින් බොහොම විවේක බවක් තිබෙනවා. වාතයේ පිරිසිදුයි. කුරුල්ලන්ගේ මිහිරි හඬ ඇහෙනවා. අර ගෙදර දහසක් කරදර මැද ඉඳලා විහාරස්ථානයට ගිහාම ලොකු මානසික සහනයක් ලැබෙනවා. අන්න ඒකයි ආරාම රෝපා. ගෙදරක වුණත් එහෙමයි. ඒකයි අපේ විශේෂයෙන්ම කාන්තා පක්ෂයේ ගෙවල් වල ඔය මල් ගස් මල් වැල් පළතුරු ආදීන් සරසා ගැනීමට නිතරම දැඩි උනන්දුවක් දක්වන. ඒක සහජයෙන් පිළිතලා ඒක පින් සිද්ධ වෙන දෙයක්. වාතයේ පිරිසිදුවන්නේ ඒකෙන්. ඒ නිසා නිරෝගීතාවයට බොහොම හිතකරයි මේ මල් පල ආදී වගා කිරීම වැඩි වීම. හෙවණ යහපත් හෙවණක් ලැබෙන්නේ ඒකෙන්. ආරාම රෝපා වන රෝපා ඒ වගේම වනාන්තර වැවීම. උස ගස් කොළන් තියෙන වනාන්තර සකස් කිරීම. ඒවා අදත් බොහෝම ජනාකීර්ණ බලවත් රටවල් වල මහා නගර මැදත් අක්කර 700ක් වෙන් කරලා මහා රූක්ෂ ගස් වලින් සරසලා තිබෙනවා. ඒ මොකද කාරණේ එකයි. වාතයේ පිරිසිදු වෙන්න
ඒ වගේම පරිසරයේ පාලනය කරන්න අපි දන්නේ නැතුවට. දැන් ඔය දියුණු රටක් ලෝකයේ ටෝකියෝ නුවර, ඒ නගරයේ මැද අතිවිශාල වනාන්තරයක් තියෙනවා. මහා විශාල ගස්. ඒවා ගමන් කරන්න පුළුවන් යට පිරිසිදු කරලා තියෙනවා. මේ ගැන අහපු වෙලාවේදී දුන්නු පිළිතුර තමයි මේ ටෝකියෝ නුවර දේශගුණේ පාලනය කරන්නේ මේ වනාන්තරයෙන් කියලා. අඩි 3-400 උස ගස්. ඊළඟට ඔය ඇමරිකාවේ වුණත් වොෂින්ටන් නුවරේත් එහෙම, අනිත් රටවලත් එහෙමයි. ඒ නිසා තමයි අපේ රටේ වුණත් දැන් ඔය විහාර මහා දේවි උද්‍යානයේ බඳු ඒ නගරවල උද්‍යාන අක්කර 7-8ක්වත් වෙන් කරලා හොඳ ගස් කොළන් වවලා තියෙන එකයි ඒක පින් සිද්ධ වෙනවා. හෙවන ජලය අපට ලැබෙන්නේ වැස්සේ. දැන් පුරාණ කාලේ වුණත් අපේ රාජරාජ මහා මාත්‍යවරු දර්ශනයක් ඇතුවයි රට ආරක්ෂා කළේ. රුහුණු මායා පිහිටි. එතකොට පිහිටි රට කිව්වේ අනුරාධපුරයේ පැත්ත. ඒ රටේ ඒ ප්‍රාති තමයි රාජ්‍ය පැවතුනේ. ඊළඟට ඒ සියලු කටයුතු ගොවිතැන් ආදිය කරගත්තී. මහජනයා වැඩි වශයෙන් පදිංචි වෙලා හිටියේ පිහිටි රට නැත්නම් රජ රට. ඊළඟට බලන්න මායා රට තියාගත්තේ කඳුකරය. දැන් ඔය සිරිපාද කන්ද, මහනුවර, නුවරඑළිය, රත්නපුර මේ අපි ඉන්න පළාත් ඔක්කොම මායා. ගස්කොළන් වවල තෙතමනේ රැකගත්තේ එකෙන්. අර කඳු උඩට වැස්සහම මේ වතුර ගලාගෙන එනවා. ඒවා අර පරිස්සමෙන් හරවගෙන වැව් අමුණුවල පුරවගත්තා. හතුරු පිරිසක් ආවොත් මේ කන්දෙන් අර පැත්තට රුහුණට යන්න ඉඩ දෙන්නේ නැහැ. රුහුණු පළාත හැමදාම ආරක්ෂා වුණේ මායා රට සශ්‍රීකත්වයට පත් ජලයේ පිරුණු පළාතක් වුණා වගේම ආරක්ෂක මධ්‍යස්ථානයක් වශයෙන් සැලකුවා. එදත් එහෙමයි, ඒ කටයුතු දියුණු රටවල අදත් එහෙමයි. දැන් අවාසනාවකට වගේ බටහිර ආභාෂයේ නිසා අපේ රටේ කැලෑ එලි කරලා ප්‍රමාණයකට වඩා කොයිතරම් කිව්වත් ඒක මහ විනාශයක්. මේ තරම් විශාල ජපන් රටේ 30යි ජනාවාස තියෙන්නේ. 30ක ප්‍රදේශයේ තමයි ගෙවල් දොරවල් එකට කැටි කරලා හදලා තියෙන්නේ. අපි වගේ හැමතැනම එලි පහලි කරලා ගස් කොළන් කපලා හැමතැනම ගෙවල් හදලා නැහැ. වනය වත්ත ආරක්ෂා කරගන්න. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ එදා දේශනා කළේ ආරාම රෝපා වන රෝපා. කැලෑ වැවීම, ගස් කොළන් වැවීම, පළතුරු ගස් වැවීම, බෙහෙත් වර්ගවලට අයත් ගස් වැවීම, මල් ගස් වැවීම, ඒවා ආරක්ෂා කර ගැනීම, ජලය රැක ගැනීමට ලොකු උදව්වක්. දිවා රාත්‍රී පින් සිද්ධ වෙන දෙයක්. ආරාම රෝපා වන රෝපා යේ ජනා සේතුකාරකා. මහජනයාට යන්න එන්න මං මාවත් පාලං ඒ දඬු හැදීම. සේතු කියන්නේ පාලං බෝකු ඒ දඬු සකස් කිරීම. මං මාවත් හැදීමත් ආරක්ෂා කිරීමත් පාලං ඒ දඬු දැමීමත් මහත්ඵල මහානිසංස කුසලයක් හැටියටයි මේ සංයුත්ත නිකායෙහි වනරෝප සූත්‍රයෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කළේ. බලන්න අපි හිතන විදිහට වඩා බුදුහාමුදුරුව වෙනස් අයුරකින් එතන කල්පනා කළේ. මෙන්න හැම විටම පින් සිද්ධ වෙන දේවල්. සතෙක් වුණත් වතුර බොනෝ, යන්නෙන්න පුළුවන් පාලං ඒ දඬු. ඒ වගේම මං මාවත් සකස් කිරීම. ඒවා දිවා රාත්‍රී දෙකේම පින් ලැබෙන කුසල්.
ආරාම රෝපා වන රෝපා යේ ජන ආසේතු කාරක පපංච උදපානංච බීමට ජලය සහ ප්‍රයෝජනේට අයත් ඔය වැවු අමුණු පොකුණු ගංගා සකස් කිරීම පිළියල කිරීම වතුර පිරිසිදුව ගලා බැසීමට සකස් කිරීම ඒ වගේම පානය කිරීමට ලිං උල්පත් ආරක්ෂා කිරීම ඒවා මහත්ඵල මහානිසංසදායි කුසල්. කෙනෙක් හිතන්ට පුළුවන් මේ දන්දීම සිල් රැකීම භාවනා කිරීම ඕක තමයි අපේ ප්‍රධානම කුසල් කියලා. ඒක ඇත්ත. හැබෑව ඒ ඔක්කෝම කරන්න පුළුවන් පරිසරයේ සකස් වුණොත් විතරයි. ලෙඩ දුක් වලින් තොර ජීවිතයක් ගත කිරීමට රටක ජනතාවට පමණක් නොව සත්වයන්ට පවා ඌමනා කරනවා පරිසරය දූෂණයෙන් වලකාලීම. ඒකයි ගිරිමානන්ද සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කළේ උතුපරි නාමජා ආබාධ. දේශගුණේ නරක් වුණාම ගම් වතුර ගහලා වතුර එකතු වෙලා මැසි මදුරුව හැදිලා ඉඩෝරයක් ආවහම සූර්යාලෝකේ වැඩි වෙලා පායලා දූවිලි ඇවිස්සීලා මැසි මදුරුවන් බෝ වෙලා විවිධාකාර රෝග. ඒ නිසා හැම විටකම අපි ජීවත් වෙන පරිසරය තුළ සුළඟත් ජලයත් මහ පොළොවත් පිරිසිදුව තබා ගන්නට කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. බලන්න අපි ඒවා ගැන සලකන්නේ නැහැ. පාරවල් අපිරිසිදු කරනව, ගංගාවල් අපිරිසිදු කරනව, වැව් පොකුණු ගැන සැලකිල්ලක් නැහැ. අද බලන්න මේට අවුරුදු 60කට 70කට එහා පැත්තේ පැවති ගංගා ඇලදොලවල් අද මොනතරම් පරිසර දූෂණය නිසා මත්සියෙකුටවත් ජීවත් වෙන්න බැරි තරමටම අපිරිසිදු වෙලා තියෙනවා. ඉතින් ලෙඩ දෝග වැඩි කියනවා. ඩෙංගු රෝග ආදී බහුල වෙලා. ඒ කාලේ උණ කිව්වොත් හෙම්බිරිස්ස උණ, මැලේරියා උණ දෙක විතරයි. කහ උණ කියලා එහෙකුත් තිබුණා. අද උණ කිව්වොත් කීතරම් නම් තියෙනවද? මේ උණයි කියනවා, කුරුළු උණයි කියනවා, කුකුල් උණයි කියනවා, ඌරු උණයි කියන, සූකර උණ කියන විවිධාකාර උණ වර්ග ගන්න පරිසරයේ දූෂණය වෙලා. මේ ඉන්න අවුරුදු 60-70 වයස් අයට ඒක තේරෙනවා. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ නිතරම පරිසරය පිරිසිදුව තබා ගත යුතුයි කියන බව. මේ භික්ෂූන් වහන්සේලා වන අපට විනය නීති වශයෙන් පනවලා තිබෙනවා ජලයක් අපිරිසිදු කරන්න එපයි කියලා. ගඟකටවත් කෙල ගහන්න එපයි කියලා තහනම්. ඇලකට, දොලකට, පොකුණකට, ගඟකට ලිඳක් ගැන කතා කරන්න දෙයක් නැහැ. එහෙමවත් එපා. මල මුත්‍ර පහ කරන්නවත් කෙල ගහන්නවත්. ඒ තරමට බුදුහාමුදුරුවෝ චුල්ල වග්ග පාළි බලන්න කරුණු පැහැදිලි කරලා තියෙනවා. ඒක අපට අවශ්‍යයි. නැත්නම් ජීවත් වෙන්න බෑ. නිතර පින් සිද්ධ වෙන ක්‍රියාවල් වශයෙන් ඒව තමයි බුදුහාමුදුරුවෝ පෙන්වුවේ. යේ ජනා සේතුකාරක. ගඟකින්, ඇලකින්, දොලකින් එගොඩ වෙන්න පාලමක්, ඒ දණ්ඩක් ඒ විදිය සකස් කරනවා නම් ඒව මහත්ඵල මහානිසංස කුසල් වශයෙන් දක්වලා තියෙනවා. පපංච උදපානංච බොන වතුර ටික, නාන වතුර ටික, වැවේ, ගඟේ, පොකුණේ, ඇලේ, දොලේ වතුර, ඒ වගේම ලිඳේ වතුර අපි පානය කරනවා. භික්ෂූන් වහන්සේලා වන අපට විනය නීතියක් තිබෙනවා හැම විටකදීම ළඟ පෙරහංකඩයක් තියෙන්න ඕන. මේ හාමුදුරුවෝ දන්නවා. පෙරහංකඩයක්. මොකද වතුර ටිකක් ලැබුණාම පෙරලා බොන්න ඕනේ. ඒ තරමට සෞඛ්‍ය පිළිබඳව
බුදුහාමුදුරුවෝ කරුණු දේශනා කළා. බලන්න. අන්න ඒ අනුව අපට පේනවා අපේ ශාස්ත්‍රූන් වහන්සේ හැමතිස්සේම ජීවත් වීම අගේ කොට සැලකුවා. ජීවත් වෙන්න හරියට බැරි වුණොත් මොකක්වත් කරන්න බෑ. ඒ නිසායි විනය ශික්ෂාපද පනවනකොට උනත් ගිලානස්සනාපත්ති. ලෙඩක් දුකක් හැදිච්ච වෙලාවට වෛද්‍ය උපදෙස් අනුව යම් යම් ශික්ෂාපද වෙනස් කරගත යුතුය ගත හැකිය කියන බව බුදුහාමුදුරුව දේශනා කළා. ගිලාන සමයෝ අද්ධාන මග්ග පටිපන්න සමයෝ තව එකක්. අද්ධාන මග්ග පටිපන්න සමයෝ කියන්නේ අද වගේ මේ දුර බැහැර යනකොට පයින් එදා යන්නේ. මේ වගේ වාහන තිබුණේ නැහැ. දින ගණන් මාස ගණන් ඒ පා ගමන් වලින් කරත්ත පස්සේ කරත්ත වලින් ඔය වගේ යනකොට කෑම බීම පිළිබඳව වතුර ටික පිළිබඳව නිදා ගැනීම පිළිබඳව විවිධ ප්‍රශ්න මතුවෙනවා. දැන් ඔය දඹදිව වන්දනාවි ගියාමත් මේ පින්වතුන්ට එහෙම කරන්න වෙනවා. මේ රටේ අපි ජීවත් වෙන විදිහට බෑ ඒ ගමනේ යනකොට. අන්න ඒ වගේ අද්ධාන මග්ග පටිපන්න සමයෝ දෙවෙනි කාරණය. මොකද හේතුව ජීවිතේ අවශ්‍යයි. මගදි මැරෙන්න පුළුවන්. දැන් සමහරු මැරෙනවනේ එහෙම. ඒ නිසා ඒක වගකීම බුදුහාරෝ දේශනා කළා. දිග ගමන් යනකොට සති ගණන් මාස ගණන් යම් යම් ශික්ෂාපද වෙනස් කරගන්නයි කියලා කිව්වා. බරපතලේ වනමේ සාමාන්‍ය ශික්ෂාපද ඒ ගමනේදී මූණ දෙන්න වෙන ප්‍රශ්න වළක්වා ගන්න. ඊළඟට නාවාභිරූහණ සමයෝ තව එකක්. නාවාභිරූහණ සමයෝ කියන්නේ නැව් නැගපු වෙලාව. රුවල් නැව් ඒ කාලේ තිබුණේ රුවල් නැවකින් ඔරුවකින් පාරුවකින් සුළුප්පුවකින් ඔය දුර ගමන් යනවා මුහුදේ ගංගාවල. දැනුත් ඔය ආශි යාත්‍රාවල යනකොට එහෙම සමහර විට සමහර සිකපද වෙනස් කරන්න වෙනවා. නාවාභි රූහණ සමයෝකු එකයි. එතකොට ගුවන් නැව් අහස් නැව් දෙකම ගන්න මේ ගඟේ ඇලේ දොලේ විශේෂයෙන් මුහුද යන නැව්. ඒ වායින් යනකොට සෞඛ්‍යයට බාධාවක් නම් ලෙඩ දුකක් හැදීමට හේතුවක් වෙන බව පෙනේ නම් වෙනස් කරගන්න පුළුවන්. ඔය කාරණා තුන බුදුහාරු ඉඩ දීලා තියෙනවා. බලන්න එයින් පේනවා අපි හැම දෙයක්ම කරන්න. පළමුවෙන්ම අපේ ජීවත් වීම හරියට සකස් කරගන්න ඕන. හැමදාම ලෙඩෙක් නම් රෝගියෙක් නම් කවදාක්වත් බෑ අපට අපේ අදහස් පරිදි දියුණුවකටපත් වෙන්න බෑ. රටට සමාජයට ලෝකයට වැඩක් කරන්න බෑ. ඒ නිසා ගිලාන සමයෝ අද්ධාන මග්ග පටිපන්න සමයෝ නාවාභී රූහණ සමයෝ. ඔය විනය පොතෙන් දුන්නු අනුමැති. ඊළඟට පින්වත්නි ජේජනා සේතුකාරකා පපංච උදපානංච. ජලය පිළිබඳව බුදුහාමුදුරෝ ජලය පිළිබඳව වතුර උණු කරල පෙරල පානය කිරීමට තමයි එදත් අනුබල දුන්නේ ඉගෙන. ඇයි මෙහෙම බුදුහාමුදුරෝ දේශනා කළේ? සත්වයාගේ මිනිසයාගේ ජීවිතය රැකෙන්නේ ඔයින් පින්වත්නි. එහෙම නිසා ඒ අයට පින් සිද්ධ වෙනවා. ඔය කාරණේ සලකාගෙන තමයි අපේ රජවරු එක රජ කෙනෙක් වැව් දෙකක් තුනක් හැදුවොත් ඊළඟ රජුරෝ හතරක් පහක්වත් හදනවා. ගංගාවල් සකස් කරනවා. ජල මාර්ග හදනවා. වැව් අමුණු පිළියෙල කරනවා. ලිං ආදී පානයට යෝග්‍යවරින් සකස් කරනවා. ජලය අපිරිසිදු කිරීම පාපයක්. ජලය නාස්ති කිරීමත් පාපයක්. ඒ තරමට උන් වහන්සේ ඇයි කරුණ දේශනා කළේ දෙවිය දිව්‍ය පුත්‍රයාට
ඔන්න ඔය කාරණා ටික ඉටු කරනවා නම් යමෙක් තේසං දිවාච රත්තෝච සදා පුඤ්ඤං පවද්දති. ඒ පුද්ගලයාට දිවා රාත්‍රි දෙකේම පින් සිද්ධ වෙනවායි. ඒ උදාර කුසලය අදත් මේ කරා. බණ අහනවය, බණ අනුම පිළිපදිනවයි කියන්නේ ඕකයි. මේ ධර්මයේ අහලා ඒ අනුව අපි යහපත් ගති පැවතුම් ඇතුව සදාචාරාත්මකව ලෝකයට වැඩක් වන අයුරින් කටයුතු කරතොත් පින්වත්නි, ඒකම තමයි අපිට යහපත පිණිස හේතුවක්. ජලය පිළිබඳව මොනතරම් සැලකිල්ලක් අපේ රටේ තිබුණිද කියන බව අපේ අට කතාවල් වල එන නිදසුන් කතාවන්ගෙන් පේනවා. සංයුත්තනිකා අටුවාවේ කතාවක් තිබෙනවා. හැබැයි ඒ කතාව ලියලා තියෙන්නේ අටුවාචාරීන් වහන්සේ. රහතන් වහන්සේ ගෙනුත් නොදැනුවත්ව වැරදි කෙරෙනවයි කියන බව කියන්නයි. අටුවාචාරීන් වහන්සේට උවමනා කළේ ඒක කියන්නයි. නමුත් ඒ කාරණය පැහැදිලි කිරීම නිසා අපේ ඉතිහාසයේ කොච්චර වර්ණවත් වෙනවද කියන බව බොහෝම පැහැදිලිව පේනවා. වයස්ගත රහතන් වහන්සේ නමක්, සාමණේර ගෝල බාලින් 4-5 නමක් එක්ක තිසා වැව් බණ්ඩිය දිගේ දානෙකට යනව දවල්. තිසා වැවේ බණ්ඩිය දිගේ බැම්ම දිගේ වඩිනව දානෙකට. මේ තිසා වැවේ ජලය පාලනය කරන සොරව්වක් තිබුණා. ඒකෙන් එහාට යන්න ඕනේ. ඒකට පාලමක් පොඩියට දාලා තිබිලා තියෙනවා. එතන තියෙනවා යන්ත්‍රයක් ශවිකර. ඒ යන්ත්‍රය ක්‍රියාත්මක වෙනකොට මැටි කට්ටයක් තිබිලා තියෙනවා. මැටි පිඟානක් බොහොම හොඳට ඔය අපේ පිඟන් වගේ හදපු. ඒක උඩ රෝදයක් කරකිනවා, චක්‍රයක්. ඒ වතුර නගින ක්‍රමය අනුව තමයි මේ කටුව කැරකෙන්නේ. අසවල් ඉලක්කම දක්වා ඒ කටුව නැග්ගොත් අන්න අසවල් පැත්තේ ජලය වැඩි. එතකොට ඒ පාලකයා දන්නවා ඒ පැත්තට කොහොම හරි දුරකථන ක්‍රමයක් තිබිලා තියෙනවා. මේ සොරව්ව දැන් අරින්නේ අසවල් සොරව්ව. එහෙම අරින්නේ නැත්නම් එතකොට මෙතන වතුර වැඩි වෙනවා. ඒ සොරව් දෙක තුනක් වැවක තියෙනවා. බලන්න ඒ තැන්වල ඒ තරම් යන්ත්‍රානුසාරව හදපු චක්‍ර තිබිලා තියෙනවා. ඒ කටුව දිහා තමයි බලාගෙන ඉන්නේ. එතන ක්‍රියාත්මක නිලධාරිය. අර හාමුදුරුවෝ යන ගමන් මේ මොකද්ද කියලා මේ රහතන් වහන්සේ නම අර හැරමිටියෙන් අතෙන්ට දික් කරලා පෙන්නුවා පොඩි නමලට. හැරමිටිය වැදුන අර කට්ටේ. කරකැවීම නැවතුණා. උන්වහන්සේ වැඩියා. ඊට පස්සේ ඊතන ආරක්ෂකයා ඊළඟට ආව දෙවෙනි වර වැඩ බාර ගන්න එක්කෙනා. ඔහු ඉතින් මේ කටුව දිහා බලාගෙන ඉන්නවා. අනේ දන්නේම නැහැ තව පැත්තකින් වැව් කණ්ඩිය කඩාගෙන විනාශ වෙලා ගිහින් තියෙනවා. රජතුමාත් කුපිත බවට පත් වුණා. විශාල ගම් යට වෙලා ගියා. අර මොකද අර චක්‍රයට වෙච්ච හානිය. ඒකෙන් තමයි නැතුව වැව දිහා බලාගෙන නෙමෙයි කියන්නේ. අර චක්‍රයෙන් පෙන්නුම් කරනවා. දැන් බලන්න ඔය කාරණේ මා මෙතෙන්දි මතක් කළේ ජලය උපදව ගන්නත්, ලබාගත් ජලය රැක ගන්නත්, ජලය පාලනය කරන්නත් මොනතරම් ක්‍රම උපක්‍රම අපේ ජනතාව එදා දැන කියාගෙන තිබුණිද කියන බවයි ඔය කතා ප්‍රවෘත්තියෙන් පේන්නේ. නමුත් අටුවාචාරීන් වහන්සේට උවමනා කළේ ධර්ම කරුණක් පැහැදිලි කිරීමට රහතන් වහන්සේගෙනුත් යම් යම් නොදැනුවත්ව වැරදි කෙරෙනවයි කියන බව. පැහැදිලි කරන්න මේකයි උපමාවට ගත්තේ. බලන්න.
ඒකයි ඔය අට කතාවල ඔච්චර වටිනකම වැඩි වෙලා අන්න දැන් රහතන් වහන්සේ අනේ හිතල කලා නෙමෙයි උන්වහන්සේ දන්නේ මේ මොකද්ද කියලා හැරමිටි එතන දික් කළා යන්තම් වැදුනා අර සිවුම් කටුව කැඩුනා අක්‍රිය වුණා අර ජලයේ අනිත් පැත්තේ හොඳ තෝම උතුරල යනකන් දන්නේ නැහැ ඇයි මේ චක්‍රයේ දිහා බලාගෙනයි වතුර පාලනය කරන්නේ ඔය තරමට ජලය රැක ගැනීමට පිළියෙල කිරීමට ඔය බුදුහාමුදුරෝ ආරාම රෝපා වනරෝපා යේ ජනාසේතු කාරකං පපංච උදපානංච යේ දදන්ති උපස්සයං තේසං දිවාච රත්තෝච සදා පුඤ්ඤං පවද්දති සංයුත්ත නිකායෙහි වනරෝප සූත්‍රය ඔය සඳහන් කරලා තියෙන පිළිවෙත අන්න ඒ නිසා පින කියන එක බොහොම සියුම් දෙයක් ඒ ඒ අවස්ථාවට කළ යුතු දේවල් ඒකයි බුදුහාමිරෝද්දි කළේ ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් දෙවියෙක් දෙවඟනක් වුණත් පින තියෙන්න ඕන සෝභාව ජීවත් වීමේ කාලයේ වැඩි වෙන්නේ එතකොටයි ඔය පින්වතුන් හිතන්නට එපා දිව්‍ය ලෝකේ උපන්නාම ඒ දිව්‍ය ලෝකේ තියෙන තනං ආයුෂ් ප්‍රමාණය ඉන්නවයි කියලා ඉන්න බෑ තමන්ගේ පින තිබෙන තාක්කල් ඉඳලා එතනින් එහාට චුත වෙනවා. ආයුෂණං දිව්‍ය ලෝකේ තව තියෙනවා. දැන් අපට අවුරුදු 120ක් කිව්වට අපි 120ක් ඉන්නේ නැහැ නේ. බොහෝ දෙනා අවුරුදු 80 90 වෙනකොට පරලෝ යනවා. අන්න ඒ වගේ තමයි දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවලත් එහෙමයි. තමන්ගේ පින තියෙන්න ඕන. පින නැත්නම් මොකවත්ම කරගන්න බෑ. සමහර කෙනෙකුට ඒක තේරෙන්නේ නැහැ ඉක්මන් වෙලා එක් එක්කෙනාගේ බස් අහලා අපමණ වැරදි කරගන්නවා අපේ අවිද්‍යාව මෝඩකම නිසා. ඒ මායේ විපාක විඳින්න වෙන්නේ අපටමයි. අන්න ඒ නිසා පින්වත්නි කල්පනා කළ යුතු දෙයක් පින කියන දෙයට නම් එපා මග අරින්න. පින කියන දේ තමයි අපට පිහිටවන්නේ. කවුරු අපිව අත ඇරලා ගියත් අපි කරගත්ත පිනේ විපාකය අපි ළඟම තිබෙනවා අපි පසුපස්සේම එනවා. ඒක අත ඇරලා යන්නේ නැහැ. මොනතරම් බාධකයක් ප්‍රශ්නයක් වුණත් පින්වත්නි අපි රැකෙන්නේ ඒකයි. අන්න ඒ නිසා කල්පනා කරන්න ඕනේ මේ පින අපි නැවත නැවත කරගත යුතු දෙයක්. අද මේ ධර්ම දේශනාවේ මාතෘකාවටපත් අපේ සිරිකර හාමුදුරුවෝ වටිනා සේවාවක් කරන ධර්ම දේශකයන් වහන්සේ නමක්. බොහෝම ප්‍රියශීලී අයුරින් ධර්ම දේශනා පවත්වන ලෝකයා යහමගට යොමු කරන බොහොම පුණ්‍ය ක්‍රියාවල් කරනවා ගල්කිස්ස දක්ෂිණාරාම විහාරස්ථ නාලන්දා පිරිවෙනේ ප්‍රධානාචාරිතුමා වශයෙන් පරිවෙනාධිපතීන් වහන්සේ වශයෙන් ඒත් අගනා සේවාවක් ශබ්ද ශාස්ත්‍රයේ බෙදා දීමයි ඒ කරන්නේ දැනුම ප්‍රඥා සම්පatti ඉතින් ඒවා අනුමත කරන නිසායි මේ පින්වතුන් උන්වහන්සේගේ ජන්ම දිනේ නම නියම කරගෙන අද මෙබඳු පින්කමක් සිද්ධ කරලා තියෙනවා. වටිනා බුද්ධ පූජාවක්, මල් පහන් පූජාවක්, අනතුරුව ධර්ම දේශනාමේ පින්කම. ඒ නිසා තමයි අපේ දරණාගම කුසල ධම්ම ඉස්තිවරයන් වහන්සේ ඇතුළු මේ භික්ෂූන් වහන්සේලා අපේ දක්ෂිණාරාමාධිපති ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලාත් සම්බන්ධ වෙලා අද මෙබඳු වටිනා පින්කමක් කරලා තියෙන පින්කමක් අපට මෙලව පරලව යහපත පිණිස හේතු වන කුසල ක්‍රියාව. ඒ නිසා බොහෝම සන්තෝෂයට පත්වෙමින් සිදු කරගත් මේ ධර්ම ශ්‍රවණ මේ පිනත් බුද්ධ පූජා බෝධි පූජා මේ පින්කම් වල බලයත් හේතු කොටගෙන
සිරිකර ස්ථවරයන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් සහ දීර්ඝායු සම්පත් ලැබේවා. මේ පින්කමට සම්බන්ධ වුණු සෑම කෙනෙකුටම තම තමන් පතන අයුරින් එතරවන උතුම් වූ නිවන පිණිස මේ උදාර පුණ්‍ය ක්‍රියාව හේතු වේවා, වාසනා වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරා. ඉත්තාවතාචුම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාචුම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉත්තාවතාචුම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. දැන් ධර්මදේශකයන් වහන්සේට ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අතිගරු සභාපතිත්වයේ ඔබවන අග්ගමහා පඬිත පූජ්‍යපාද කොටකොට ධම්මාවාසා විධාන අනුනාහිමි පාණන් වහන්සේට පිරිකර පූජාවන් පවත්වන මොහොත සදැහැති පින්නතුන්ට අපි ආරාධනා කරනවා මේ අවස්ථාවේදී ඒ සඳහා සූදානම් වෙන්නට කියා. අපි අද දවසේ ඉතාමත්ම සුවිශේෂී ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට යෙදුණා. භික්ෂුන් වහන්සේ නමකගේ ගුණ කදම්බය, ගුණමහන් තත්වය කොයි ආකාරයෙන්ද තමන්ගේ දායකකාරකාදීන් වෙත නිසි පරිදි කොයි ආකාරයෙන්ද මේ දහම සන්නිවේදනය කළ යුත්තේ කියන කාරණාව පිළිබඳව පුරාවසර 22ක් තිස්සේ පිරිවෙන් අධ්‍යාපනය තමන්ගෙන් පසු පරපුරට සාමණේර භික්ෂුන් වහන්සේලාගේ ඉඳලා උපසපන් භික්ෂුන් වහන්සේලා බොහොමයකටත් ලබා දුන්නු අපේ පූජ්‍යපාද දුරන්දුවේ සිරිකර නාහිමිපාණන් වහන්සේගේ ගුණ කදම්බය සිහිපත් කරමින් ඉතාමත්ම වටිනා ධර්ම දේශනාවක් අද දවසේ අගමහා පඬිත පූජ්‍යපාද කොටකොට ධම්මාවාසා විධාන අනුනාහිමිපාණන් වහන්සේ විසින් පවත්වන්නට යෙදුණා. දැන් මේ සියලු දෙනා සැදී පැහැදී සිටින්නේ අපේ අනුනාහිමිපාණන් වහන්සේට පිරිකර පූජාවන් පවත්වන්නට. අපි ඒ සඳහා දැන් අවස්ථාව උදා කර දෙනවා. ප්‍රථමයෙන්ම අද දවසේ තමන්ගේ 55 වන ජන්මදිනය, 44 වන පැවිදි දිවිය වගේම පුරා 22 වසරක පිරිවෙන් ගුරු සහ පරිවෙනාධිපති ධූරයේ ධර්මයෙන් කටයුතු කරපු මේ කාල සීමාව සනිටුහන් කරමින් සිහිපත් කරමින් පිරිකර පූජාවන් පවත්වන්නේ පූජ්‍යපාද ශාස්ත්‍රපති පණ්ඩිත අපේ දොඩන්දුවේ සිරිකර නාහිමිපාණන් වහන්සේ. අපි ආරාධනා කරනවා හැම දිනාටම පෝලිමි දායක පිරිසට. මම සිහිපත් කරන්නට කැමති අද දවසේ දායකකාරකාදීන්ගේ නාමලේඛනය. මේ පිරිස විශේෂයෙන්ම රත්මලාන නෙළුම්පුර අංක 36 දරණ නිවසේ පදිංචි ෂර්ලි මල්ලව මහතා සහ දුලිනි මල්ලව මහත්මිය, රසික මල්ලව පුතා, නිහාරා දුව සහ බානුජ සේනුජ, යවන් ශවන්ත මල්ලව පුතා, යෝෂිනී දුව සහ මලින්ති තාෂිනියා මිනිපිරියන්, ඒ වගේම ෂර්ලි මල්ලව මහතාගේ පරලොව සපත් දෙමව්පියන් වහන්සේලා වන ජෝන් ඇල්බර්ට් මල්ලව මහත්මිය, නැන්දා විනිෆ්‍රීඩි මල්ලව, සහෝදර හියු මල්ලව, ඒ වගේම සහෝදරියන් වන ක්ලැරිස් රීනි සහ චිත්‍රා මල්ලව, ඥාති සහෝදර ජිනදාස පතිරණ සහ රීටා මල්ලව, දුලිනි මල්ලව මහත්මියගේ පරලොව සපත් පියාණන් වහන්සේ වන චාලි සේනාරත්න මහතා, කුඩා වයසේම පවුලෙන් වියෝ වූ මලින්දු ලුණුවිල පුතණුවන්, එවැගේම බාප්පා එච් යූ ඩේවිඩ් සිල්වා, ඥාති සොයුරු සෑම් සිංහරාජ මහතා, ඥාති සොයුරි ලලනි යාපා මහත්මිය, එවැගේම මේ පිරිස දායක පිරිසව යහමගට යොමු කළ අපවත් වී වදාළ සියලුම භික්ෂු සංඝයා වහන්සේලා, දෙපාර්ශ්වයේම වර්ග පරම්පලාවල පින් බලාපොරොත්තුවෙන් පරලෝ සපත් ඥාති දෙනා, පදිංචි නෙළුම්පුර වාසය කරන පරලෝ සපත් සියලු හිතමිතුරු මිතුරියන්, මේ පැමිණ වගේම රූපවාහිනියෙන් බෞද්ධ රූපවාහිනියෙන් මේ නරඹන බෞද්ධ ගුවන්විදුලියෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරන සෑම සියලු දෙනා, ලංකා වාසී ලෝක වාසී සියලුම දෙනා සුජීවත්ව සිටින 96 වියේ නිරෝගීව පසුවන
මෑණියන් වහන්සේ කරුණාවතී සේනරත්න මහත්මියට ධර්ම අවබෝධයේ පිණිස, එවැගේම බෞද්ධ නාලිකාවේ නිර්මාතෘවර ශාස්ත්‍රපති පූජ්‍ය පණ්ඩිත අපේ සම්බෝධි විහාරාධීශවර දරණගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේට, අද දවසේ ධර්මදේශකයාණන් වහන්සේ ලෙස මේ ධර්මදේශනාව ඉදිරිපත් කළ අග්ගමහා පණ්ඩිත අපේ කොටුකොට ධම්මාවාස අනුනායක මාහිමිපාණන් වහන්සේට, එවැගේම මෛත්‍රියෙන් කරුණාවෙන් කටයුතු කරන විශේෂයෙන්ම අපේ මේ බෞද්ධ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට පින්පෙත් පුදන්නට, බුද්ධ ශාසනයේදීම ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නිර්වාණයේ ස්වර්ණද්වාරය විවර කරගන්නට හැකියාව ලැබෙන්න කියලයි මේ අද දවසේ බැතිබර දායකත්වයේ සපයන රත්මලාන නෙළුම්පුර අංක 36 නිවසේ පදිංචි ෂර්ලි මල්ලෝ මහතා සහ දුලිනි මල්ලෝ මහත්මිය ඇතුළු ඥාතිත මිත්‍රාදීන් ප්‍රාර්ථනා කරන්න. සුපින්වත්නි, හැම දවසකම හැම පුර පසළොස්වක පොහේ දවසකම සවස දෙකේ ඉඳලා තුන වෙනකන් භාවනාව පිළිබඳව විශේෂ ධර්ම දේශනාව රූප රාමු ආදියත් ආශ්‍රය පවත්වන්නේ අනුදුර චිත්ත භාවනා මධ්‍යස්ථාධිපති අපේ ගල්කිස්ස දක්ෂිණාරාම විහාරස්ථ නාලන්දා භික්ෂු විද්‍යාලයේහි අධිපති අපේ ගරු කටයුතු අතුරුලි ආනන්ද ස්වාමීන් වහන්සේත් මේ අවස්ථාවේදී වැඩ හිටිනවා. ඉතින් ඒ හැම ස්වාමින් වහන්සේලාත්ම අපි සිහිපත් කරගෙන විශේෂයෙන්ම ශාස්ත්‍රපති පණ්ඩිත අපේ දුරන්දුවේ සිරිකර නායක ස්වාමීන් වහන්සේට මේ සියලුම පින් අපි හැමදෙනාම රැස් කරගත්තා වූ පින් එකතු පහදු වෙලා තවදුරටත් පිරිවෙන් ගුරු ජීවිතයෙන් සමුගත්තත් තව තවත් අපේ ධර්ම පිපාසය සංසිඳුවන්නට අමාදම් දෝතක් දිය දෝතක් තිළිණ කරන්නට උන්වහන්සේට හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පුන් පෝදා හැමදාමත් වගේ භාවනාව පිළිබඳව ධර්මදේශකයන්න් වහන්සේලාද බොහෝම අල්පයයි අපට සිටින්නේ. ඉතින් උන්වහන්සේලා අතර පෙරමුණගෙන කටයුතු කරන ඉතාමත්ම ඉදිරියෙන් වැජබෙන අපේ පූජ්‍යපාද දුරන්දුවේ සිරිකර නායක ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පත්තියේ චිර ජීවනයේ උදා වේවා. උන්වහන්සේට ධර්මඥානය තව තවත් වර්ධනය වෙලා දායකකාරකාදීන්ට ලක්වාසි ලෝවාසි හැම දිනාටම මේ දහම ප්‍රචාරය කරන්න හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පසුගිය පෙබරවාරි මාසේ 6-13 දින පුරාවට දඹදිව වන්දනා චාරිකාවක නියුක්ත වෙලා 2600 වෙනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සමරමින් අප සිදු කළා වූ වන්දනා ගමනටත් අපේ මේ අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේත් පූජ්‍යපාද දුරන්දුවේ සිරිකර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේත් දෙනම වහන්සේලාම සහ සම්බන්ධ වුණා, සහභාගී වුණා. ඉතින් දැන් අපි සූදානම් වෙන්නේ මේ වැඩසටහන સમાප්තිය සටහන් කරන්නට. සුපින්වතුනි, අද දවසේ ධර්මදේශකයන්න් වහන්සේ වෙන අපේ ගරු කටයුතු අග්ගමහා පණ්ඩිත ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ අතිගරු සභාපතිත්වයේ ඔබවන පූජ්‍යපාද අපේ කොටුකොට ධම්මාවාස අනුනාහිමි පාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පන්නයේ චිර ජීවනයේ උදා වේවා කියලා හැමදෙනාම සාදුකාරයක් පවත්වමු. අපි එසේනම් ප්‍රධාන පාලක මැදිරිය වෙත යොමු වෙනවා. ඉදිරි වැඩ කටයුතු හා සමග සම්බන්ධ වීමට ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. වස්සාන කාලෝ මේ වස්සාන කාලයයි.